සුබදැසනක් සිරුම දෙනට ශ්‍රී ලංකා ගෘහලෝකාගාරය මගින් සංවිධානය කරනු ලබන දේශමාලාවේ අද දින විශේෂත්වයක් තියෙනවා. අන්තර්ජාතික ඇස්ට්‍රොයිඩ් ඩේ, එහෙම නැත්නම් අන්තර්ජාතික ග්‍රහක දිනය සමරනවා ශ්‍රී ලංකා ගෘහලෝකාගාරය විසින් සංවිධානය කරනු මෙම දේශනය. එහෙම නැත්නම් ග්‍රහක පිළිබඳ පොඩි හැඳින්වීම කිරීමට සමය අපි සූදානම් වන්නේ. පළමුව මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. මම ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ කථික ආචාර්ය අසිත් රාමවික්‍රම. මෙම දේශනයේ අතරතුර ඔබට කිසියම් හෝ ප්‍රශ්නයක් ඇත්නම් MS Team, එහෙම නැත්නම් Microsoft Teams සඳහා සහභාගී වන අපේ ශ්‍රාවකය ඔබගේ ප්‍රශ්නය චැට් බොක්ස් එක වෙත යොමු කරන්න. එහෙමත් නැත්නම් දේශනයේ අවසානයේදී ප්‍රශ්නය අසන්න කියූ පසු, එහෙනම් අපි ප්‍රශ්නය අසන්න අවස්ථාව ලබා දුන් පසු රේස් හෑන්ඩ්ස් ඔප්ෂන් එක භාවිත කර ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. එසේම YouTube හරහා සජීවීව සම්බන්ධ වන අපගේ ශ්‍රාවකීන් ඔබගේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඔබගේ ප්‍රශ්නය ඔබගේ චැට් බොක්ස් එකේ, එහෙම නැත්නම් YouTube සජීවීකරණයේ පසුපසින් දක්වන චැට් බොක්ස් එකේ ඔබගේ ප්‍රශ්නය යොමු කරන්න. අපගේ දේශනය අවසානයේදී ඔබගේ සියලුම ප්‍රශ්නවලට පිළිතුරු ලබා දීමට අපි උත්සාහ කරන්න. පළමුව මෙම දේශනය සඳහා සහභාගී වන සියලු දෙනාට බොහොම ස්තුතිය කියලා ප්‍රකාශ කරනවා. එසේනම් අපි දේශනය ආරම්භ කරමු. Introduction to Asteroids, එහෙම නැත්නම් කලින් පැවසු ආකාරයට ග්‍රාහක පිළිබඳ පොඩි හැඳින්වීමක් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඇත්තරම මොනවද මේ ග්‍රාහක, කොහොමද මේ ග්‍රාහක කියන දේ ඇති වුණේ, සහ ග්‍රාහකවලින් අපිට පොළොවට, එහෙම නැත්නම් පෘථිවියට සිදුවෙන්න පුළුවන් එක්තරා හානි මොනවද, threats මොනවද, ඒත් එක්කම ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කළ තියෙන missions, එහෙම නැත්නම් ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යවන ලද ජානා පිළිබඳව සහ ඔබට, ඒ කියන්නේ ඔබගේ, ඒ කියන්නේ කුඩා දරුවන්ට, ඒත් එක්කම සහභාගී වන අනිකුත් ජනතාවට මෙම ග්‍රාහක සොයා ගැනීම සඳහා කරන්න පුළුවන්, ඒ කියන්නේ ග්‍රාහක සොයාගෙන තමගේ නම ඉදිරිපත් කරන්න පුළුවන් අවස්ථාවන් පිළිබඳව මෙම දේශනාවේදී මම කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. පළමුව බලමු මොකද මේ ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොයිඩ් ඩේ, එහෙම නැත්නම් අන්තර්ජාතික ග්‍රාහක දිනය කියලා කියන්නේ මොකද්ද කියලා. මුලින්ම 1917 දී තමයි මෙම ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොයිඩ් ඩේ කියන සංකල්පය ඇති වෙලා, ඒක මුලින්ම අධ්‍යාපනික වැඩසටහනක් විදිහට ඉදිරිපත් වෙලා තියෙන්නේ. ඊට පස්සේ 2016 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් ප්‍රකාශනපත් කරලා තියෙනවා ජුනි 30 වෙනිදා ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොයිඩ් ඩේ කියන එක, අන්තර්ජාතික ග්‍රාහක දිනය. ඇත්තරම ජුනි 30 වෙනිදා මෙම දිනය නම් කිරීමට විශේෂ හේතුවක් තියෙනවා. අපි දන්නවා 1908 දී, 1908 ජුනි 30 වෙනිදා රුසියාවේ සයිබීරියාවේ තුංගුස්කා ප්‍රදේශයට මීටර් 10-20 අතර ප්‍රමාණයේ ග්‍රාහකයක් කඩාගෙන වැටිලා විශාල හානියක් සිදු වුණා. ඇත්තරම මෙම දිනය ජුනි 30 වෙනිදා තමයි ග්‍රාහකේ කඩන් වැටුනේ. මෙම දිනය සමරනවස් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොයිඩ් ඩේ එක ජුනි 30 වෙනිදාට නම් කරලා තියෙන්නේ. එතකොට මෙම ජුනි 30 වෙනිදා ලෝකේ පුරාම විවිධ රටවල විවිධ ප්‍රෝග්‍රෑම් සංවිධානය වෙන එක වැඩසටහන් සංවිධානය වෙනවා. ශ්‍රී ලංකාවේ අපි ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ වශයෙන් මෙම දේශනාවේ මෙම දිනේ සමරනවස් අපි සංවිධානය කරනවා. දැන් බලමු අපි මුලින්ම මොනවද මේ ඇස්ට්‍රොයිඩ්ස් කියන්නේ කියලා. ඇත්තටම ඇස්ට්‍රොයිඩ්ස් කියලා කියන්නේ ග්‍රහයන් විශ්වයේ ආරම්භයේ සිටම පැවතෙන එක් අංශ එක් ප්‍රධාන වස්තු කීපයක්. අපි දන්නවා දැන් විශ්වයේ වයස අවුරුදු බිලියන 13.8ක් වෙනවා පමණ වෙනවායි කියලා අපි විද්‍යාඥයින් විසින් හඳුන්වලා දෙන්න තියෙනවා. නමුත් ඒ මහා පිපුරුම් වාදයෙන් පසු, එහෙම නැත්නම් බිග් බෑන් එකෙන් සිදු වෙලා තමයි අවුරුදු බිලියන 13.8 වෙන්නේ. නමුත් බිලියන 4567කට විතර පස්සේ
එකෙන් මෙදැන් සිට බිලින් 4567කට ආසන්නකම කාලයක පෙර තමයි මේ අපි වාසය කරන සෞරග්‍රහ මණ්ඩලයේ හැදි කියන්නේ ආරම්භය පටන්ගෙන තියෙන්නේ. මුලින්ම සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහ කර්මය තිබුණ නැහැ, ග්‍රහලෝක තිබුණ නැහැ. මුලින්ම තිබුණේ දූවිලි සහ තව එක එක ගෑස්, එකම නැත්නම් වායුන් වලින් සමන්විත පද්ධතිය තමයි මේ විශ්වය පැවතුනේ. ක්‍රමෙන් ක්‍රමෙන් සෞරග්‍රහ මණ්ඩලයේ සූර්යා ඇතිලා තියෙනවා. ඒ කාලේ සූර්යාගේ ගුරුත්වය නිසා මේ ඔක්කොම ටික සූර්යාගේ ගුරුත්වයට අසු වී පරිභ්‍රමණය වීමට පටන්ගෙන තියෙනවා. මෙම ගෑස් සහ දූවිලි අංශ ඒත් එක්කම ඒත් සමගම ජුපිටර්, එහෙම නැත්නම් බ්‍රහස්පතිය කියන ග්‍රහලෝකය බිලියන 10කට ආසන්න ප්‍රමාණයකදී තමයි ඇතිලා තියෙන්නේ. ඊට පස්සේ මිලියන 100ක් අතර කාලයේ තමයි පෘථුවිය බිහිවිලා තියෙන්නේ. ඒත් එක්ක මේ ඔබට පේන ඇති මෙම දර්ශනයේදී මුලින්ම ඇතිලා තියෙන්නේ මෙම දූවිලි අංශුන්, දූවිලි වායුන් ඇතුළු ඔක්කොම සියලුම දේවල් ඉරවට පරිභ්‍රමණය වෙන ආකාරය. ඊට පස්සේ මෙම අංශුන් දූවිලි එකිනෙක ඝට්ටණය වෙලා එහෙම නැත්නම් ඝනීභවනය වෙමින් තමයි මේ සම්පූර්ණ අපේ සෞරග්‍රහ මණ්ඩලය හැදිලා තියෙන්නේ. එතකොට මෙම සෞරග්‍රහ මණ්ඩලය දැන් එතකොට ඝනීභවනය වුණාන් පස්සේ අපිට එක එක ජයන්ට් ඉම්පැක්ට් තියෙනවා. ඒ කියන්නේ ලොකු ග්‍රහක දෙයක් එකට හැප්පිලා ලොකු කොලයිෂන්ස් ඇති වෙනවා. ඊට පස්සේ එහෙම එහෙම කොලයිෂන්ස් ඇති වෙලා තමයි අපේ මේ සෞරග්‍රහ මණ්ඩලය හැදිලා තියෙන්නේ. මේ තියෙන්නේ ඒක මුලින්ම ඉතාම ලේසියෙන් හඳුනා ගන්න පුළුවන් දර්ශනය. මුලින්ම ප්‍රොටෝසන් එක ඇතිලා තියෙනවා. ප්‍රොටෝසන් එක කියන්නේ අපේ ඉර. දැන් අපේ දැන් ඉර තියෙන්නේ තරුණවතියේ. ඊට කලින් ඉරේ කුඩාවතියේ මම නැත්නම් ලදරු අවදියේ ප්‍රොටෝසන් එකක් විතර ඇතිලා තියෙනවා. මේ ප්‍රොටෝසන් එක තියෙනකොට ඩස්ට් සහ ගෑස්, දූවිලි සහ වායුන් තමයි මේ විශ්වයේ තියෙලා තියෙන්නේ. ක්‍රමේ මම අර කලින් පැවසූ ආකාරයට ඝනීභවනය වෙලා එක එක සියලුම වස්තුන් එකිනෙකට ඝට්ටණය වෙලා මේ දැන් පවතින සෝලර් සිස්ටම් එක, එහෙම නැත්නම් සෞරග්‍රහ මණ්ඩලය හැදිලා තියෙනවා. හරි, ඔබට මේ දර්ශනය පේනවා ඇති. මෙම වීඩියෝ එක මම වීඩියෝ එක පේනවා ඇති. මෙම ඒ හැදිච්ච සෞරග්‍රහ මණ්ඩලය කොහොමද හැදුනේ කියන එක මුලින්ම දැන් පේනවා ඇති. ජුපිටර් සහ සැටර්න්, ජුපිටර් ක්‍රමයෙන් ඉර ආසන්නයට ඇති වෙනවා. මොකද ඉරේ තිබෙන ගුරුත්ව හේතුවෙන් ඊට පස්සේ ක්‍රමයෙන් සෙනසුරු කියන ග්‍රහලෝකයේ බලපෑම මත ජුපිටර් එහෙම නැත්නම් බ්‍රහස්පති කියන ග්‍රහලෝකයේ දැන් පවතින ස්ථානය වෙත ඇදිලා යනවා. ඒත් එක්කම අපිට පේනවා ඇති, මේ ඔබට පේනවා ඇති මේ කහපාටින් පේන්නේ ග්‍රාහක. එතකොට මේ ග්‍රාහක අපගේ අඟහරු සහ බ්‍රහස්පති අතර තියෙන ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක, එහෙම නැත්නම් ග්‍රාහක පට්ටිය ඇතිවීම සඳහා ප්‍රධාන වශයෙන් බලපාලා තියෙන. සාමාන්‍ය මේ සඳහා වසර මිට වසර 6000කට ප්‍රමාණ කලින් තමයි මේ ඇතිලා තියෙන්නේ. ඒත් එක්කම ඔබට පේන අපේ පෘථුවියේ ජලය, එහෙම නැත්නම් පෘථුවියේ තැනුම් මේකකේ ජලය කියලා තමයි කියන්නේ. පෘථුවියේ සියලුම වස්තුන්, සියලුම ජීවි ඇතිලා තියෙන්නේ ජලයේ. ඒ ජලයෙන් තමයි මිනිසාත් ඒත් එක්කම මිනිසාට කලින් සිටපු සියලුම ජීවීන් වතුරේ තමයි ඇදලා තියෙන්නේ. මේ ජලයට, එහෙම නැත්නම් වතුරට ජීවය පැමිණලා තියෙන්නේ ග්‍රාහකයන් කියලා තමයි අපි හිතන්නේ. හරි, මම අර කලින් පැවසු ආකාරයට ඇස්ට්‍රොයිඩ්ස් තමයි සෝලර් සිස්ටම් එකේ, එහෙම නැත්නම් ජීවයේ DNA එක. අපි දන්නවා මිනිසෙකුගේ DNA එකකින් පුළුවන් DNA අණුවක් අරගෙන අපිට පුළුවන් ඒ මිනිසාගේ ඉපදිත ඒ කියන්නේ සම්භාවය ගැන අධ්‍යයනය කරන්න. ඒත් ඒ වගේ තමයි සෞරග්‍රහ මණ්ඩලයේ තියෙන සෞරග්‍රහ මණ්ඩලයේ පිළිබඳ අධ්‍යයනය කළ සෞරග්‍රහ මණ්ඩලයෙන් ජීවය ඇති වුණේ කොහොමද පෘථුවේ, ඒව ගැන කතා කරන්න හොඳම උදාහරණය තමයි මේ ඇස්ට්‍රොයිඩ්ස් කියලා කියන්නේ.
මෙතන මම ඇස්ට්‍රොයිඩ්ස් දෙකක් පෙන්වලා තියෙනවා ඇස්ට්‍රොයිඩ් ලුසියා සහ ඇස්ට්‍රොයිඩ් ටොකාව ඇත්තටම ඇස්ට්‍රොයිඩ් ලුසියා කියන්නේ මේ ග්‍රහ දෙක පිළිබඳව සවිස්තරාත්මකව මම ඉදිරියේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඇස්ට්‍රොයිඩ් ලුසියා කියන්නේ රොසෙටා කියන මිෂන් එකේ රොසෙටා කියන මිෂන් එකේ තමයි ඇස්ට්‍රොයිඩ් ලුසියා කියන ග්‍රාහකය ගැන අධ්‍යයනය කරන්න ගත්තේ ඇස්ට්‍රොයිඩ් ඉටොකාව කියන ග්‍රාහකය හයබුසා කියන ජපානයේ ජැක්සා ආයතනය මගින් යොමු කරපු යානාවක් මගින් මෙම ඇස්ට්‍රොයිඩ් ඉටොකාව කියන එක ග්‍රාහකය ගැන අධ්‍යයනය කරලා තියෙනවා. ඒත් එක්කම අපේ දන්නවා අපේ පෘථිවියට තියෙන එකම උපග්‍රහය චන්ද්‍රය. අද චන්ද්‍රයාගේ අපිට පුළුවන් අපි පෘථිවිය සිට නිරීක්ෂණය කරොත් ඉතාමත් කියන්නේ හොඳ දුරේක්ෂයක නිරීක්ෂණය කළොත් අපිට පුළුවන් හඳ මතු පිට තියෙන ආවාට ආදිය හොඳින් නිරීක්ෂණය කරන්න. එතකොට අපි දන්නවා මේ ආවාට ඇති වෙන්න නම් ඉබේ ඇති වෙන විදියක් නැහැ මොකක් හරි හේතුවක් තියෙන්න ඕන කියන. ඇත්තටම මෙම මේ හඳ මත තියෙන ආවාට ග්‍රාහක ආදිය ගැටීම ඇති වී තිබෙන ආවාට කියලා තමයි අපි හඳුන්වා දෙන්නේ. එතකොට මෙම ආවාට ඉතාමත් කුඩා ආවාටවල සිට ඉතාමත් විශාල ආවාට දක්වා තියෙනවා. අද මේ ඉම්බ්‍රියම් කියන ආවාටය සෑහෙන විශාලයි. සාමාන්‍යයෙන් අපේ ශ්‍රී ලංකාව ගැන අපේ අපි ජීවත් වෙන ශ්‍රී ලංකාව ගැන දූපතට වඩා විශාලයි මේ ඉම්බ්‍රියම් කියන ආවාටය. එතකොට අපේ මේ තියෙන අපේ දැනට තියෙන අපේ ප්ලැනටරි සිස්ටම් එක එහෙම නැත්නම් සෞරග්‍රහ මණ්ඩලය ඒක ග්‍රහලෝක 8කින් සහ ඔවුන්ගේ චන්ද්‍රය එහෙම නැත්නම් උපග්‍රහයන්ගෙන් සමන්විත වෙලා තියෙනවා. ඒත් එක්කම ග්‍රාහක තියෙන්නේ අඟහරු සහ ජුපිටර් එහෙම නැත්නම් බ්‍රහස්පතිය කියන විශාලතම ග්‍රහලෝකයේ අතර තමයි මේ ග්‍රාහක පටිය තියෙන්නේ. ඒ ග්‍රාහක පටි එක එක විවිධාකාර වූ හැඩවල් වලින් සහ එක එක ඒ විවිධාකාර වූ සංයුතීන් වලින් සමන්විත වෙච්ච ග්‍රාහක අපිට දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ ඇස්ට්‍රොයිඩ් මේන් බෙල්ට් එක මම කලින් පැවසූ ආකාරයට මේ ඉර මැදේ තියෙනවා. ඉරෙන් පසු බ්‍රහස්පති පිළිවෙලින් බුද්ධ සිකුරු පෘථිවිය තියෙන පෘථිවිය ඔබට පේනවා ඇති පෘථිවි උපග්‍රහය චන්ද්‍රය පර අඟහරු ඊට පස්සේ බ්‍රහස්පති අඟහරු සහ බ්‍රහස්පති අතර මේ තියෙන්නේ ඔබට පැහැදිලිව පේන ඇති ඒ ග්‍රාහක පටිය. ඊට පස්සේ පිළිවෙලින් සෙනසුරු යුරේනස් නෙප්චුන් තියෙනවා. ඒත් එක්කම අපේ ඈත ඉඳන් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින් සිට පැමිණෙන උල්කා වල්ගතරු ආදී මෙම සෞරග්‍රහ මණ්ඩලයේ ආශ්‍රිත අපිට නිරීක්ෂණය කරගන්න පුළුවන්. ඒත් එක්කම අපේ මේ මේන් බෙල්ට් එක ගැන ගත්තොත් මේන් බෙල්ට් එක එහෙම නැත්නම් ප්‍රධාන වලල්ලේ ග්‍රාහක ගැන කතා කරොත් අපිට ඒක කොටස් තුනකට කඩන්න පුළුවන්. ඇත්තරම මේන් බෙල්ට් ඇස්ටරොයිඩ්ස් දැන් මේ කොළපාටින් පෙන්නුම් කරන්නේ මේන් බෙල්ට් ඇස්ටරොයිඩ්ස් ටික. එතකොට කහපාටේට මේ පෙන්නුම් කරන්නේ ග්‍රාහක. නමුත් එය පෘථිවි කක්ෂය. පෘථිවි කක්ෂය කියලා කියන්නේ පෘථිවියේ සූර්යයා වටා ගමන් කරන පතේ ඡේදනය වන ග්‍රහලෝක ග්‍රාහක. නමුත් පෘථිවියට ආසන්න ග්‍රහලෝක. නමුත් පෘථිවි කක්ෂයේ ඡේදනය නොවන ග්‍රාහක තමයි කහපාට පෙන්නුම් කරන්නේ. එතකොට රතුපාට පෙන්නුම් කරන්නේ පෘථිවි කක්ෂයේ ඡේදනය වන ග්‍රහලෝක ග්‍රාහක. නමුත් ඇත්තම මේ රතුපාට පෙන්නුම් කරන ග්‍රහක තමයි අපේ පෘථිවියට විශාල තර්ජනයක් ඉදිරියේදී අනාගතයේදී ආවොත් පැමිණෙන්නේ. සාමාන්‍යයෙන් මෙතන පෙන්නුම් කරලා තිබෙන්නේ ඇස්ට්‍රොයිඩ් වර්ගීකරණය. එහෙම නැත්නම් අපිට දැනට සොයාගෙන ඇති ඇස්ට්‍රොයිඩ්ස් ටයිප්ස් කීප් තුන. සාමාන්‍යයෙන් ටයිප් S කියලා කියන්නේ සිලිකේට්. එහෙම නැත්නම් වැලි මිශ්‍රිත වැලි ගොඩක් සිලිකන් සිලිකේට් වලින් සමන්විත වෙච්ච ග්‍රාහක. ඊට පස්සේ ටයිප් C කියන්නේ කාබන්. එහෙම නැත්නම් කාබනේසස් ඩාක්ස් වලින් සමන්විත
ඇස්රොයිඩ්ස් තමයි ටයිප් සීවලින් අපි හඳුන්වා දෙන්නේ. ඒත් එක්කම ටයිප් එස් ටයිප් එස් කියලා සෝරි ටයිප් එම් කියලා කියනවා මෙටලික්. එහෙම නැත්නම් පාෂාණමය ග්‍රහලෝක තමයි ග්‍රහක තමයි ටයිප් එම් වලින් හඳුන්වා දීලා තියෙන්නේ. ඒත් එක්ක මම කලින් පැවසු ආකාරයට සෞර ග්‍රහ මණ්ඩලයේ ඇස්ට්‍රොයිඩ්ස් වලට අමතරව කමෙට්ස් කියලා තියෙනවා. එතකොට මේ ඔක්කොම ඇස්ට්‍රොයිඩ් සහ කමෙට්ස් එහෙම නැත්නම් වල්ගාතරු මේ විශ්වයේ තනුම් ඒකකයේ ගැන අධ්‍යයනය කිරීමට තියෙන ප්‍රධානතම සාක්ෂිය ලෙස තමයි අපි හඳුන්වා දීලා තියෙන්නේ. ඕකේ. මේ තියෙන්නේ කොහොමද ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක හරහා කොහොමද වල්කාතරුවක් එහෙම නැත්නම් පැමිණෙන්නේ කියන එක. කොමෙට් ඉන් ද ඇස්ට්‍රොයිඩ් බෙල්ට්. කියන්නේ මේ උඹට පේනවා ඇති ග්‍රහක තමයි මේ පොඩි ඩොට් 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 වශයෙන් පෙන්නුම් කරන්නේ. ඒ හරහා පැමිණෙන වල්කාතරුවක් තමයි මේ ඡාය රූපේ පෙන්නුම් කරන්නේ. එතකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙහෙම සම් ඈතින්ද සාමාන්‍ය අපි දන්නව වල්ගාතරුවක් සමන්විත වෙලා තියෙන්නේ අයිස් වලින්, ඒ කියන්නේ ඝනීකරණය වූ අයිස් වලින්. එතකොට සූර්යා ආසන්නයට යනකොට ඒ ඝනී භවණය වූ අයිස් දියවීමට පටන් ගන්නවා. එතකොට ඒ දියවීම හේතුවෙන් තමයි ඒ වල්ගාතරුවේ වල්ගයේ කොටස හැදිලා තියෙන්නේ. එතකොට අයිස් සහ දූවිලි වලින් තමයි ඒ වල්ගයේ ගොඩක් වෙලාවට හැදිලා තියෙන්නේ. අතර සාමාන්‍ය අපේ පෘථිවියේ ජීවත් වෙන මිනිස්සුෙකුට ඇස්ට්‍රොයිඩ් එකක් අපිට දැක ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඇස්ට්‍රොයිඩ් එකක් කොහොමද පෘථිවි කක්ෂය නැත්නම් පෘථිවි වායුගෝලය හරහා පැමිණෙනකොට දැවි විනාශ වෙන ආකාරය තමයි මේ පෙන්වුම් කරන්නේ. එතකොට ඔයගොල්ලෝ සමහර විට දැකලා ඇති අපි ඒවට කියනවා දේවතා එළි කියලා. එහෙම දේවතා එළි කියලා වගේ අපි නම් වලින් හඳුන්වන්නේ මෙම ග්‍රාහක කැබලි. ඇත්තම ලොකු ග්‍රාහක කැබලි නෙමෙයි, ඉතා කුඩා ග්‍රාහක කැබලි. පෘථිවි වායුගෝලය හරහා පැමිණීමේදී ඒ පෘථිවි වායුගෝලය හා ඝට්ටන වෙන අවස්ථාවේ ඇති වෙන ඉතාමත් අධික උණුසුම් සහ ඝර්ෂණ හේතුවෙන් දැවිලා විනාශ වෙලා යනවා. එතකොට දැවිලා විනාශ වෙලා යන අවස්ථාවේ තමයි මේ ආකාරයට ඉතාමත් වේගෙන් ගමන් කරන ආලෝක කදම්බයක් ආකාරයට මෙම ඇස්ට්‍රොයිඩ්ස් එහෙම නැත්නම් ග්‍රාහක කැබලි ගැනීමට හැකියාව ලැබෙන්නේ. ඇස්ට්‍රොයිඩ් සාමාන්‍යයෙන් ඉතාමත් විශාල ඇස්ට්‍රොයිඩ් වල සිට වැලි කැටයක් තරම් වූ ප්‍රමාණයේ ඇස්ට්‍රොයිඩ්ස් අපිට දැක ගැනීමට හැකියාව හම් හොයාගෙන තිබෙනවා. එතකොට ආසන්න වශයෙන් කිලෝමීටර් 530ක විස්කම්භයකින් තියෙන වෙස්ටා කියන ග්‍රහක තමයි මේ තියෙන්නේ. අපි දන්නවා පෘථිවියේ ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර සිට උතුරු කෙළවරට තියෙනෙත් කිලෝමීටර් 530 ගණන්. ඒතර ඒට ආසන්න ප්‍රමාණයක විස්කම්භයකින් සමන්විත ග්‍රාහකයක් තමයි මේ ෆෝ වෙස්ටා කියන එක. එතකොට ඒ වෙස්ටා කියන ග්‍රාහකයට සමාන රූපීව ඉතුරු ග්‍රාහකවල විශාලත්වයන් තමයි ඔබට මේ පෙන්නුම් කරන්නේ. රුසියා මැතිල්ඩා වගේ ග්‍රහක තියෙනවා. ඊරෝස් ඊට වඩා ඉතාමත් කුඩා. මේ ඉටෝකාවා කියන හයිබුසා කියන මිෂන් එකේදී එහෙම නැත්නම් හයිබුසා කියන ග්‍රහක පිළිබඳ අධ්‍යයනය කරන්න යවූ එක් ප්‍රෝ වැඩසටහනේදී අධ්‍යයනය කරේ මේ ඉටෝකාවා කියන ග්‍රාහකේ. එතකොට ඔබට පේනවා ඇති ඉතාමත් කුඩා, ඒකට පේන්නේ නැති තරම් විශාලත්වයෙන් තමයි මේ ඉටෝකාවා කියන ග්‍රාහකය මේ වෙස්ටා කියන ග්‍රාහකය හා සංසන්දනය කිරීමේදී විශාලත්වයෙන් අපිට පෙන්වන්නේ දැක ගැනීමට හැකියාව වෙන්නේ. දැන් අපි කතා කරලා බලමු. අපි දැන් ඇස්ට්‍රොයිඩ්ස් ගැන මූලික අවධානයක් අපිට ආවා. ඇස්ට්‍රොයිඩ් අපි මා නැවත මතක් කරොත් ඇස්ට්‍රොයිඩ් කියලා කියන්නේ විශ්වයේ එහෙම නැත්නම් සෞර ග්‍රහ මණ්ඩලයේ ආරම්භයේදීම ඇති වූ වස්තු. එතකොට ඒ ග්‍රාහක අධ්‍යයනය කිරීම මගින් අපිට පුළුවන් පෘථිවියේ කොහොමද ජීවය ඇති වුනේ, එතකොට පෘථිවියේ ආරම්භක සංඝටක මොනවද, එතකොට ඒ වගේ දේවල් ගැන, එතකොට විශ්වයේ මොනවද තියෙන, තවත් සංඝටක මොනවද තියෙන්නේ කියන ගැන අධ්‍යයනය කිරීමට
ග්‍රහක අධ්‍යනය කිරීම මගින් අපිට හැකියාව ලැබෙනවා. එතකොට පෘථිවි අපි දන්නවා නාසා, එතකොට නාසා කියලා කියන්නේ ඇමරිකාවට සම්බන්ධ ස්පේස් ඒජන්සියක, එතකොට යුරෝපයට සම්බන්ධ ස්පේස් ඒජන්සියක ඊසා, එතකොට ජපානයේ ජැක්සා වගේ අභ්‍යවකාශ ආයත ඒජන්සිස් මගින් ආයතන මගින් ග්‍රාහක අධ්‍යනය කිරීම සඳහා එක එක් වැඩසටහන් සංවිධානය කර එක අධ්‍යනය කිරීම සඳහා යානාවන් යවලා තියෙනවා. අපි ඒ ගැන කෙටි දැනුමක් ලබා ගනිමු. මේ තියෙන්නේ ඇස්ට්‍රොයිඩ් වෙස්ටා. අර මං කලින්ට පැවසු අර කිලෝමීටර් 530ක් ආසන්නවම තිබිච්ච වෙස්ටා කියන ග්‍රහකය නිරීක්ෂණය කිරීම සඳහා 2011-2012 කාලයේදී නාසා ආයතනය විසින් ඩෝන් කියන මිෂන් එක ලොන්ච් කරලා තියෙනවා. එමනම් අභ්‍යවකාශගත කරලා තියෙනවා. දැනට හොයාගෙන තියෙන දෙවෙනියටම විශාල ග්‍රහකය තමයි මේ වෙස්ටා කියලා කියන්නේ. ඒත් එක්කම අපි අද හිතනවා දැනට හොයාගෙන තියෙන සෝලර් සිස්ටම් එක, එමනම් සෞරග්‍රහ මණ්ඩලයේ පරණතම සර්ෆේස්, එහෙනම් පරණතම මතුබිම තියෙන්නේ මේ වෙස්ටා කියන ග්‍රහකය කියලා තමයි අපි දැනට විශ්වාස කරලා තියෙන්නේ. එතකොට මේ වෙස්ටා කියන ග්‍රාහකය නිරීක්ෂණය සඳහා මේ ඩෝන් කියන ඩෝන් මිෂන් එක, එහෙනම් ඩෝන් කියන අධ්‍යන වැඩසටහන 2011-2012 කාලයේදී අභ්‍යවකාශ ගත කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඇනිමේෂන් එක, කොහොමද ඩෝන් මිෂන් එක මගේ මෙම වෙස්ටා කියන ග්‍රාහකයේ මොනවද තියෙන විවිධාකාර වූ කොම්පොසිට්ස්, එහෙම නැත්නම් කොම්පොසිට් මොනවද සමන්විත වෙලා තියෙන කියන එක අධ්‍යයනය කරපු ආකාරය. එතකොට මෙම වෙස්ටා කියන ග්‍රාහකයේ මුලින්ම මේ ඩ්‍රෝනි වල කිලෝමීටර් 500ක විතර ඩයමීටරයක් තියෙන, එහෙම නැත්නම් විශ්වම්භයක් තියෙන ඩ්‍රෝනියක සාමාන්‍ය වසර බිලියන එකක් පමණ පරණයි මේ ද්‍රෝණිය. එතකොට ඒ ද්‍රෝණිය විශාලව සේම තියෙන්නේ අර මං කලින් පැවසු ආකාරයට ආයන, එහෙම නැත්නම් යකඩ, එතකොට මැග්නීසියම් වගේ දේව. එතකොට මේ වෙනේසියා කියන බේසින් එක, එහෙම නැත්නම් ද්‍රෝණිය වසර මිලියන 2ක් පමණ පරණයි කියලා තමයි උපකල්පනය කරලා තියෙන්නේ. එතකොට ඒකේ ඒත් එක්කම කිලෝමීටර් 18ක් පමණ උස එක් කන්දක් තියෙනවා. ඒ කන්දේ පීක් එක මෙතන තියෙන්නේ. එතකොට රතු පාටින් ඔබලට මේ දිස් වෙන්නේ ඒ වෙස්ටා කියන ඇස්ටරොයිඩ් එකේ උස් බිම්, හයි ඇල්ටිටියුඩ් සෝන්ස්, එහෙම නැත්නම් උස් බිම් ටික තමයි රතු පාට පෙන්වන්නේ. එතකොට නිල් පාට පෙන්වුම් කරන්නේ භූමි ප්‍රදේශය, කියන්නේ පෘථිවිය, කියන්නේ සාමාන්‍යයෙන් උස් අඩු ස්ථාන තමයි නිල් පාට පෙන්වුම් කරන්නේ. එතකොට හිතා ගන්න පුළුවන් නේද වෙස්ටා කියන ග්‍රහ ලෝකයේ කිලෝමීටර් 530කින් විශ්වකම්භයකින් සමන්විත වුණා, කියන්නේ ඒ මතුපිට කිලෝමීටර් 18ක් පමණ උස කඳු ගැටයක් තියෙනවා. එතකොට විශාල ඩ්‍රෝනි පවතිලා තියෙනවා. එතකොට සාමාන්‍ය අපි ඩ්‍රෝනියක් මේවෙන් කියන්නේ, ඩ්‍රෝනියක් කියලා කියන්නේ වතුර, අතීතයේ වතුර රැඳී තිබුණා හා තිවිලා ඒ වේපරයිස් වෙලා, එහෙම නැත්නම් වාෂ්ප වූ භූමි කියලා තමයි අපි සාමාන්‍ය හැඳින්වන්නේ. මෙම ස්ථානවල අධ්‍යයනය කිරීම මගින් අපිට පුළුවන් කොහොමද ඇත්තටම අතීතයේ පෘථිවියට වතුර පැමිණියේ, කියන්නේ ජලය පැමිණියේ කෙසේද, එතකොට පෘථිවියේ තැනුම් එකකේ, කියන්නේ ජලය ආශ්‍රිතව කොහොමද ජීවය ඇති වුණේ කියන දේ පිළිබඳ ඉතාමත් විශාල අධ්‍යයනයකට නිරත වෙන්නේ. මේ තියෙන්නේ මේ ඇනිමේෂන් එක මගින් මම ඔබට පෙන්වන්න කරන්න යන්නේ කොහොමද ඊට පස්සේ හයබුසා මිෂන් එකේදී ඇස්ට්‍රොයිඩ් ඉටකෝවා කියන ග්‍රාහකේ අධ්‍යයනය කරේ කෙසේද කියන එක. ඉටකෝවා මිෂන් එක හයබුසා කියන ජපානයේ ජැක්සා ආයතනයේ මූලිකත්වයෙන් ආරම්භ කරපු මිෂන් එක, හයබුසා 1 කියන මිෂන් එක.
ඔබට මේ හෙවනැල්ලක් වගේ පේන්නේ යවපු යානේ එතකොට යවපු යානේ හෙවනැල්ලි ඡායාරූපය සහ මේ ග්‍රහකයේ විශාලත්වය ගැන ඔබට අත්දැකීමක් ගැනීමට හැකියාව ලැබෙනවා ඇති මේ හෙවනැල්ල සමග ඒත් එක්කම මේ තියෙන්නේ 2005 වසරේ තමයි හයබුසා මිෂන් එක තිබුණේ ඒක විශාලයක් විශාල විශේෂත්වය තමයි මේ ග්‍රාහකයේ මතුපිට තිබෙන ගල් එහෙම නැත්නම් පාෂාණමය ස්තරය චලනය වීමට ලක් වෙනවා. ඒ කියන්නේ අපි දන්නවා දැන් සාමාන්‍ය පෘථිවියේ වුණත් ගලක් අපි පයින් ගැහුවොත් තමයි චලනය වෙන්නේ. ඒත් එක්ක එහෙම නැත්නම් වතුරේ කියන්නේ ගලා යන ජලයේ මතුපිට කර තිබුණොත් තමයි ඒ පාෂාණ චලනය වීමට ලක් වෙන්නේ. නමුත් මේ ඉටකාව කියන ග්‍රාහකේ පාෂාණ චලනය වීමකට ලක් වෙමින් පවතිනවා. කොහොමද මේ තියෙන්නේ හයබුසා කියන යානය ඉටකාව ග්‍රාහකේ වෙත ආසන්නයට ක්‍රමෙන් ලඟ වෙනකොට දැක ගැනීමට හැකියාව ලැබුණු ආකාරය මෙතින් කිලෝමීටර් 70කට ආසන්න වුණාන් පස්සේ කිලෝමීටර් 1000කදී අතරම කිව්වොත් මේ හයබුසා කියන මිෂන් එකෙන් මගින් තමයි අලුත් ලෝකයක පළවෙනි ඡායාරූපය තමයි මේ තියෙන්නේ. කියන්නේ අලුත් ලෝකයක් කියලා අපේ හඳුන්වනු ලබන්නේ මේ අරම ආරදේශ මගේ දේශනේ ආරම්භයේදී පැවසුව සෞරග්‍රහ මණ්ඩලයේ ආරම්භය ගැන අධ්‍යයනය කරන හොඳම දේ තමයි ග්‍රාහක කියන්නේ. එතකොට ග්‍රාහක අධ්‍යයනය කිරීමට යවපු ක්‍රියානාවකින් ලබාගත් ඉතාමත් හොඳම ඡායාරූපය තමයි ඒ කාලේ 2005 වසරේදී තාක්ෂණය අනුව මේ ඉටකාව ග්‍රාහකයේ ඡායාරූපය. එතකොට මේ තියෙන්නේ විශාලත්වය සංසන්දනය කිරීම මීටර් 540ක විශාලත්වයක් තියෙනවා මේ ඇස්ට්‍රොයිඩ් ඉටකාව ග්‍රාහකයේ. එතකොට ISS අපි දන්නා අභ්‍යවකාශ ඒජන්සි එක ඉන්ටර්නැෂනල් ස්පේස් ස්ටේෂන් එක මීටර් 120ක් පමණ විශාලත්වයක් තමයි සම්පූර්ණයෙන්ම තියෙන්නේ. එතකොට පළවෙනි ස්ටේජ් එක. එතකොට ඒ දෙක සංසන්දනය කිරීමක් තමයි මෙතන තියෙන්නේ. ඒත් එක්ක ජපානයේ උසම සාමාන්‍ය උස ගොඩනැගිලි තමයි තියෙන්නේ ටෝකියෝ වල. ඒ ජපානයේ තියෙන මීටර් 243ක් උස බිල්ඩින් එකක් සමග මේ කම්පෙයර් කරලා තමයි මම මේ කරලා තියෙන්නේ. එතකොට දල වශයෙන් අපිට හිතා ගැනීමට පුළුවන් මේ ග්‍රාහකය විශාලත්වය මීටර් 540ක් කියලා කියන්නේ දල වශයෙන් සැලකිය යුතු විශාලත්වයක්. ඇත්තරම මේ හයබුසා මිෂන් එකේදී විශේෂත්වය තමයි මේ අර ග්‍රාහකේ පස්සාම්පල පෘථිවියට නැවත ගෙන්වා ගත්තා. එතකොට ඒ ගෙන්වා ගැනීම මගින් තමයි අපිට පෘථිවි විශ්වයේ ඒ අධ්‍යයනය කිරීමෙන් ඒ සියලුම දේවල් අධ්‍යයනය කිරීමට හැකියාව ලැබුණේ. මේ තියෙන්නේ 2010දී ඒ හයබුසා මිෂන් එක සඳහා යවපු කැප්සියුල් එක නැවත පෘථිවිය වෙත පැමිණෙන අවස්ථාවේ වීඩියෝවක්. මේ වායුගෝලය හා ඝට්ටනය වීමේදී තමයි මේ ගිනිගෙන දැවෙන ආකාරය වගේ පෙන්눔 කරන්නේ. මෙම කැප්සියුල් එක ඕස්ට්‍රේලියාවේ කාන්තාර ප්‍රදේශයකට තමයි පතිත වෙලා තියෙන්නේ 2010 ජූනි 13 වෙනිදා. මේ තියෙන්නේ ඒ වීඩියෝ එක. කොහොමද ඒ කැප්සියුල් එක නැවත පෘථිවිය වෙත පැමිණියේ කියන එක. මේ අත මේ තියෙන හයබුසා 1 කියන මිෂන් එක හයබුසා 2 කියලා මිෂන් එකකුත් ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ වර්තමානයේ භාවිතාවේ යොමු වෙලා තියෙන ඒ මිෂන්ස් මොනවද තියෙන කියලා හයබුසා 1 2010දී නැවත පෘථිවිය වෙත පස් sample ගෙනාවා. හයබුසා 2 තමයි 2014 දෙසැම්බර් 3 වෙනිදා ලොන්ච් කරේ. ඒක 2020දී නැවත පෘථිවිය වෙත පැමුණුණා ඇස්ට්‍රොයිඩ් බේනෝ
කියන ඇස්ට්‍රොයිඩ් එක තමයි හයිබුසා 2 මගින් නිරීක්ෂණය කරේ. එතකොට යුරෝපියන් ස්පේස් ඒජන්සිය සහ NASA ආයතනය වගේ ඔසිරිස් රෙක්ස් කියන ඇස්ට්‍රොයිඩ් සෑම්පල් එකතු කිරීම සඳහා යාපු මිෂන් එක තියෙන්නේ. ඒ 2023 දී නැවත පෘථිවි වෙත පැමිණීමට නියමිතයි. ඇත්තටම මේ මිෂන් එක ඔසිරිස් රෙක්ස් කියන මිෂන් එක සඳහා ලංකාවේ විද්‍යාඥයෙක් පවා සම්බන්ධ වෙලා තියෙනවා. දැනට ප්‍රංශයේ තාරකා විද්‍යාඥයෙක් විදිහට සේවය කරන ප්‍රසන්න දේශප්‍රිය මහතා, ආචාර්ය ප්‍රසන්න දේශප්‍රිය මහතා මේ ඔසිරිස් රෙක්ස් කියන සෑම්පල් ග්‍රාහක පාෂාණ එකතු කිරීමේ මිෂන් එක සඳහා සහභාගී වෙලා තියෙනවා. ඒ ඇත්තරම මේ ශ්‍රී ලංකිකයෙකු විදිහට ඉතාමත් ආඩම්බර විය යුතු කරුණ මේ තියෙන්නේ. ඒ ඔසිරිස් රෙක්ස් කියන මිෂන් එකේ ඇනිමේෂන් එකක් කොහොමද බේනු කියන ග්‍රාහකයා වෙත යානය යන්නේ සහ කොහොමද අධ්‍යයනය කරන්නේ කියන එක ගැන තමයි මූලිකම මේ වීඩියෝ මගින් පෙන්නුම් කරන්නේ. 2018 ඔක්තෝබර් තමයි මුලින්ම ඇස්ට්‍රොයිඩ් එක හා සම්බන්ධ වෙන්නේ මේ යානය. ඊට පස්සේ දින 505ක් පමණ ආසන්නයක් කාලයක් මේ බේනු කියන ග්‍රාහකයේ මතුපිට අධ්‍යයනය කරනවා, ඒත් එක්කම සිතියම් ගත කර ඊට පස්සේ තමයි පස් සෑම්පල් රැගෙන ඒම සඳහා ඊට ආසන්නයට මෙම කුඩා යානාව යන්නේ. තප්පරයට අඩි 0.33 ප්‍රමාණයක සිට ප්‍රමාණයක වේගයකින් තමයි ග්‍රබේනු කියන ග්‍රාහකයේ මතුපිට වෙත මේ යානය යන්නේ. ඒතර තප්පර 5ක කාලයක් මෙම පස් සෑම්පල් එකතු කරගන්නවා. එකතු කරගෙන විශේෂ වූ භාජනයක පස් සෑම්පල් තැන්පත් කර නැවත 2023 සැප්තැම්බර් මාසයේදී පෘථිවිය වෙත පැමිණීමට මේ යානය එහෙම නැත්නම් මේ යානය බලාපොරොත්තු වෙලා තියෙනවා. අපිට මේ පළවෙනි වීඩියෝ එකේදී ඔයගොල්ලෝ දැක්කේ කොහොමද තප්පර 5ක කාලයක් ඇතුළතදී මේ පස් සෑම්පල් එකතු කරගන්නේ. ක්‍රමයේ සෙමි ග්‍රාහකයේ මතුපිටට ලංගල. එතන හයිබුසා 2 කියන යානය, හයිබුසා 2 කියන මිෂන් එක ඇත්තටම වෙනස් ඔසිරිස් රෙක්ස් කියන මිෂන් එක සම්බන්ධ සලකා බැලීමේදී. මෙහි පස් සෑම්පල් එකතු කරගන්නේ ඉතාමත් වේගයෙන් ග්‍රාහකයේ මතුපිටට යානය ගැට්ටනි සලස්වා ඒ මගින් නිකුත් වෙන පාෂාණ, එහෙම නැත්නම් ප්‍රක්ෂේපණ වෙන දූවිලි සහ පාෂාණ එකතු කර ගැනීමේ තමයි කරගැනීමේ ක්‍රමවේදයකින් තමයි මෙහි පස් සෑම්පල් එකතු කර ගැනීමට බලාපොරොත්තු වන්නේ. නැවතත් පෙන්නන්න. හරි. දැන් අපි දන්නවා මේ මිෂන්ස් වලින් එහෙම නැත්නම් මේ වැඩසටහන් වලින් අධ්‍යයනය කරලා තියෙන්නේ ග්‍රාහකයක මතුපිට ප්‍රදේශය විතරයි. එතකොට ග්‍රාහකගේ අභ්‍යන්තරයේ පරීක්ෂා කිරීම සඳහා කිසිම මිෂන් එකක් මේ වෙනතෙක් නිකුත් කරලා නැහැ. ඒ අනාගතයේදී ගොඩක් වෙලාවට තව වසර 5-10 අතර කාලයකදී ග්‍රාහක අධ්‍යයනය කරන්න කිරීම සඳහා ගොඩක් වෙලාවට අභ්‍යවකාශ ගත වේවි. ග්‍රාහකයක මතුපිට ස්තරය කොහොමද හැදිලා තියෙන්නේ, මතුපිට මොනවද තියෙන අඩංගු වෙලා තියෙන සංඝටක මොනවද කියන දේ අපි ඔල්රෙඩි දන්නවා. අභ්‍යන්තරයේ මොනවද තියෙන කියන බලන්න මම අර කලින් පැවසූ ආකාරයට තව අනාගතයේ වසර 10ක් කාලයක් ඇතුළතදී මිෂන්ස් දියත් කිරීමට නියමිතයි. හරි,
අපි දැන් බලමු දැන් ග්‍රාහක අධ්‍යයනය කරා අධ්‍යයනයේ ඒත් එක්කම ග්‍රාහක පිළිබඳ කුඩා සුළු හෝ දැනුමක් ලබා ගත්තා. එතකොට මොනවද මේ ග්‍රාහක මගින් පෘථුවේ අපි ජීවත් වෙන අපිට සිදුවෙන බලපෑම් මොකද්ද කියලා අපි දැන් අධ්‍යයනය කරලා බලමු. මම කලින් පැවසු ආකාරයට දේශනය ආරම්භයේදීම ඇස්ට්‍රොයිඩ් ඩේ කියන දිනේ ජුනි 30 වෙනිදා මේ ඇස්ට්‍රොයිඩ් ඩේ කියන දිනේ යොදා ගැනීමට හේතුව වුණේ මේ පෘථුවේ ප්‍රදේශයට කඩා වැටුණු තුංගුස්කා ප්‍රදේශයේ සර්බියාවේ තුංගුස්කා කියන ප්‍රදේශයට වැටුණ ඒ ග්‍රහකයේ හින්දා. එතකොට සාමාන්‍යයෙන් අපේ දන්නවා දැන් ආසර මිලියන ගානකට පමණ පෙර අපේ පෘථුවේ ඩයිනෝසෝරස්ලා ආදී විතා විශාල සත්ව කොට්ටාශයන් ජීවත් වුණා. නමුත් ඒ කාලයේදී පෘථුවියට වැටුණ ග්‍රාහකයක් හේතුවෙන් තමයි ඒ ඇස්ට්‍රොයිඩ් එක ග්‍රාහකයේ හේතුවෙන් ඒ කාලේ සිට ඩයිනෝසෝරස්ලා ආදී විනාශ වුණා කියලා සැලකෙන්නේ. එතකොට සාමාන්‍යයෙන් ඩයමීටර් එකම නේද ගැටුනොත් මෙගා ටෙස්ලා 1000ක පමණ ශක්තිය නිකුත් කරනවා. සාමාන්‍යයෙන් මෙගා ටෙස්ලා 1000 කියලා කියන්නේ හිරෝෂිමා ජපාන හිරෝෂිමාවට දාපු පරමාණු බෝම්බය වගේ පරමාණු බෝම්බයක් පමණ විශාලතෙන් ග්‍රාහකයක් පෘථිවියට කඩන් වැටුණා. ඒ අපට හිතා ගන්න පුළුවන් සාමාන්‍ය කිලෝමීටර් 2කට ආසන්න ඩයමීටරයක් එහෙම නැත්නම් ස්කම්බයක් පවතින ග්‍රාහකයක් පෘථිවිය දෙසට කඩාගෙන වැටුණා. ශක්තිය ඒ මගින් නිකුත් වෙන ශක්තිය මෙගා ටෙස්ලා ලක්ෂයක් පමණ වෙනවා. එතකොට මම මෙතන නෝට් එකක් දාලා තියෙනවා මෙගා ටෙස්ලා 1000ක් කියලා කියන්නේ හිරෝෂිමාට වැටුණ බෝම්බේ වගේ 50000ක ශක්තියක්. එතකොට ඔබට සිතා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් කිලෝමීටර් 2කට ආසන්න ප්‍රමාණයේ යුක්ත ග්‍රාහකයක් පෘථිවියට පැමුණුවා, පෘථිවිය වෙත කඩාගෙන වැටුණා කොහොම හානිය සිදුවේද කියන එක. මේ තියෙන්නේ 2019 අප්‍රේල් මාසයේ වෙනකම් සාමාන්‍ය දල වශයෙන් වැඩිච්ච ග්‍රාහක සම්බන්ධයෙන් හදපු මැප් එකක්. එතකොට මෙන්න මේ ඇරිසෝනාවේ මේ චික්සුප් ලබ් කියන ප්‍රදේශයට කඩන් වැටිච්ච ග්‍රාහකය හේතුවෙන් ඩයිනෝසෝරස්ලා ආදී වඳ වෙන්න ඇතැයි කියලා තමයි හිතෙන්නේ. සාමාන්‍ය එතකොට පෘථිවිය දක්ෂිණ අර්ධගෝලයේ සහ උතුරු අර්ධගෝලයේ සමගයට ආසන්නම නෙමේ, ඊට ඉහළින් සහ පහළින් ප්‍රදේශවල තමයි වැඩියෙන්ම ග්‍රාහක කඩා වැටලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩබිම් ප්‍රදේශයට මුහුදට වැටිච්ච ග්‍රාහක අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. මේ පෘථුවේ ගොඩබිම් ප්‍රදේශයට වැටිලා ආවට ඇති වෙලා තියෙන ස්ථාන තමයි මේ මැප් එකේ සලකුණු කළ තියෙන්නේ. මේ තියෙන්නේ ඇරිසෝනාවට මීට අවුරුදු 65,000ක් විතර පමණ කලින් වැටිච්ච ග්‍රාහකයක් හේතුවෙන් ඇති වූ ආවාටය. මේ ආවාටය නිසා වෙන්නේ ග්‍රාහකය ඇතිවීම වැටෙන අවස්ථාවේදී නිකුත් වූ පාෂාණ සහ දූවිලි මීට 30ක පමණ ඉහළට යොමු වෙලා තියෙනවා. ඒත් එක්කම ඒ ග්‍රාහකයේ වැටීම හේතුවෙන් ඇතිවෙච්ච කම්පන තරංග සහ ශක්තිය හිරෝෂිමා බෝම්බය වගේ 133 ගුණයක් පමණ විශාලත්වයේ ශක්තියකින් තමයි ශක්තියක් නිකුත් වෙලා තියෙනවා මේ ග්‍රාහකය කඩාගෙන වැටුණ හින්ද. සාමාන්‍යයෙන් 0.75ක විස්කම්බයක් මේ ආවාටේ මැනුම් කිරීමේදී දැක ගැනීමට හැකියාව ලැබෙනවා. මේ තියෙන්නේ තුංගුස්කා ප්‍රදේශයට කඩන් වැටුණු එහෙම නැත්නම් මේ ඇස්ට්‍රොයිඩ් ඩේ කියන සංකල්පයට මූලික වුණ
ග්‍රාහක පිළිබඳ විස්තරය මීටර් 17ත් 20ත් අතර ප්‍රමාණයේ ග්‍රාහකයක් තමයි තුංගුස්ක ප්‍රදේශයේ කඩාගෙන ඇවිල්ලා තියෙන්නේ. ඒත් එක්කම වර්ග කිලෝමීටර් 2000ක පමණ වනාන්තර භූමිය සම්පූර්ණයෙන්ම විනාශ වෙලා තියෙනවා මේ ග්‍රාහකයේ හේතුවෙන්. එතකොට මේ හේතුවෙන් නිකුත් වෙච්ච ශක්තිය ආසන්න වශයෙන් කිලෝ ටෙස්ලා 500ක් වන වෙනවා. එතකොට ඒ ශක්තිය හේතුවෙන් තමයි මේ ඔබට පෙන්වුම් කරන මේ වන විනාශය වර්ග කිලෝමීටර් 2000ක පමණ වන විනාශය සිදු වෙලා තියෙනවා. ඒත් එක්කම මේ මෑතකදී කියන්නේ මේ වසර 30කට ආසන්න කාලයකදී 1992 පෘථිවියට ග්‍රාහකයක් වැල්ල තියෙනවා. ඒ කියන්නේ මිනිසා විසින් නිර්මාණය කරපු වස්තුවකට කඩන් වැටලා තියෙනවා. ඒක තමයි මෑතකදී වෙච්ච කියන්නේ දෙය. එතකොට මේ කාර් එක මතුපිට තමයි මේ මෙටරොයිඩ් එක වැටලා තියෙන්නේ, පීක්ස් සිල් කියන එක. එතකොට ඒකේ තියෙන විශ්මය ඒ කියන්නේ හොඳම කතාව තමයි මේ කාර් එක අයිති මනුස්සයා $300 තමයි කාර් එක මිලදී ආරම්භ තියෙන 1992 දී. මේ සිදුවීමෙන් පසු මේ ඔහු මෙම රටේ $10,000 පමණ මිලකට අලෙවි කරලා තියෙනවා. එතකොට මේ තියෙන්නේ ඒ කාර් එක මතුපිටට වැටිච්ච ඇස්ටරොයිඩ් එහෙම නැත්නම් මෙටරොයිඩ් එකේ ඒ හේතුවේ ඇති වූ ඒ හානිය. ඒත් එක්කම ඒ අවටෙන් සොයාගත්ත මෙටරොයිඩ් පාෂාණ කැපලි තමයි මේ ඔබට ඡායාරූපේ පෙන්වුම් කරන්නේ. ඒත් එක්කම 1994 දැන් අපි පෘථුවියට කඩන් වැටෙන පෘථුවිය මතුපිටට කඩන් වැටෙන ග්‍රාහක කැබලි අපි දැකලා තියෙනවා. නමුත් පෘථුවියෙන් එපිට ග්‍රහලෝකයකට කොහොමද ග්‍රාහකයක් එමනම් කඩන් වැටෙන ආකාරය නිරීක්ෂණය කළා තියෙන මුලින්ම 1994 ජුපිටර් කියන එක බ්‍රහස්පති මතුපිටට සූමාක ලෙවි කියන උල්කාපාතයේ වල්ගාතරුව හේතුවෙන් ඇති වෙච්ච වල්ගාතරුවේ තියෙන වල්ගේ දූවිලි සහ පාෂාණ කැබලි හේතුවෙන් බ්‍රහස්පති මතුපිටට ග්‍රාහක කඩන් වැටලා තියෙනවා. මේ තියෙන්නේ ඒ පිළිබඳ ඇනිමේෂන් එක. දැන් අවුරුදු දවස් 3කට කලින් මේ ආකාරයට ඒ සූමාක ලෙවි කියන වල්ගාතරුවේ වල්ගේ දූවිලි අංශු පාෂාණ කැබලි එනවා මේ බ්‍රහස්පතිගේ දක්ෂිණ අර්ධගෝලයට දක්ෂිණ ධ්‍රැවයට තමයි පාෂාණ කැබලි කඩන් වැටෙන්නේ. දවස් දෙකම මාරක ප්‍රමාණ කාලයක් සිට කියන්නේ සූමාක ලෙවි නිරීක්ෂණයේ සිට සතියක පමණ කාලයක් මේ බ්‍රහස්පතිගේ දක්ෂිණ ධ්‍රැවයට පාෂාණ කැබලි වැටිලා තියෙනවා. එතකොට මේක තමයි අපි මුලින්ම වෙනත් ග්‍රාහකයකට ග්‍රහලෝකයකට ග්‍රාහකයක් මගින් සිදුවන ඒ ගැටීම මුලින්ම නිරීක්ෂණය කළා තියෙන්නේ 1994 ජූලි මාසයේ. මෑතකදී එහෙම නැත්නම් 2013 දැන් මීට වසර 7කට පමණ 8කට පමණ කලින් රුසියාවේ ජෙල්බින්ස්ක් කියන ප්‍රදේශයට ග්‍රාහකයෙක් කඩන් වැටුණා. ඇත්තට මේ කඩන් වැටුනේ දිවා කාලයේදී. ඒක දිවා කාලයේ කඩන් වැටිච්ච ග්‍රාහකයන් නිසා සිය කුඩ දෙනෙකුට මෙම් ග්‍රාහකය දැක ගැනීමට හැකියාව ලැබෙලා තියෙනවා. මේ තියෙන්නේ ඒ කඩන් වැටුණු ප්‍රදේශයේ ඇතිවෙච්ච ආවාටය සහ ඒ කඩන් වැටුණු මෙට එකේ එහෙම නැත්නම් ග්‍රාහකයේ කොටසක් තමයි මේ තියෙන්නේ. එතන මේ තියෙන්නේ ඒ දවල් වරුවේ කඩන් වැටෙන ග්‍රාහකයේ වීඩියෝ දර්ශනය. ඔබට පේනවා ඇති දැන් මේ තියෙන්නේ ඒ ග්‍රාහකයේ February 15 තමයි මෙම ග්‍රාහක ගැටුම ඇති වෙලා තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන්
හිරෝෂිමා බෝම්බේ වගේ 35 ගුණයක පමණ ශක්තියක් මේ ගැට්ටනේ නිසා නිකුත් වෙලා තියෙනවා. නමුත් වාසනාවකට වගේ එක පුද්ගලයායි මෙම ගැටුමෙන් නියගස් තියෙන්නේ කම්පණයේ හින්දා මේ තියෙන නැවතත් ඒ දර්ශනය වෙනත් කෝණයකින් දැගෙනියට ඔබට පුළුවන්. එත් එක්කම මේ තියෙන්නේ CCTV දර්ශනයකින් කොහොමද මේ ගැටුම නිරීක්ෂණයලා තියෙන්නේ කියන කියන්නේ කම්පන තරංගයක් හේතුවෙන් කම්පන තරංග හේතුවෙන් රුසියාවේ ඒ ප්‍රදේශයට ආසන්න ප්‍රදේශවල මිනිසුන්ට සිදු වූ අලාභය ලොකු විනාශයක් සිදු වෙලා නැහැ මෙම හේතුවෙන් එක පුද්ගලයෙකුට පමණයි හානිලා තියෙන්නේ ගොඩනැගිලි ඒ ආසන්න ගොඩනැගිලි කිහිපයකට සුළු අලාභහණි සිදු වෙලා තියෙනවා ඒ කඩමැටුනේ උතුරු අර්ධගෝලයේ රුසියාවේ හිමින් වැසිච්ච කාන්තාර ප්‍රදේශයකට නිසා ලොකු මිනිස් ජීවිත සහ දේපළ හානියක් සිදු වී නැහැ. මේ තියෙන්නේ ඒ කඩන් වැටුණු ග්‍රාහකේ විශාලත්ව සංසන්දනය ඒ නිසා ඇතිවෙච්ච ආවාටයේ මීටර් 50ක් පමණ විශ්කම්භයකින් සමන්විත වෙලා තියෙනවා. අර මම කලින් පෙන්නපු ඡායාරූපේ ඒ ආවාටය තිබුණා. එතකොට බෝයින් 747 ගුවන් යානයක් හා සංසන්දනය කිරීමේදී මේ ග්‍රාහකය මීටර් 17ක් පමණ වූ ග්‍රාහකය සංසන්දනය කිරීමක් තමයි මේ තියෙන්නේ බෝයින් 747 කියන යානාව හා සමග. හරි. දැන් ඔබට මම කියන්න යන්නේ කොහොමද මේ ග්‍රාහක කියන දේ නිරීක්ෂණය කිරීම සහ කොහොමද ඒවා හඳුනාගන්නේ කියන එක. ඒ සඳහා අපිට පෘථිවියේ මතුපිට සියනවා මතුපිට සිට කරන්න පුළුවන්. එහෙම නැත්නම් පෘථිවියෙන් ඔබට ගිහිල්ලා අභ්‍යවකාශයෙන් සිට නිරීක්ෂණය කිරීමේ හැකියාව දැන් වර්තමානයේ වෙනකොට තියෙනවා. අපි මුලින්ම බලමු කොහොමද ඇස්ටරොයිඩ් එක එමනම් ග්‍රාහකය පෘථිවියේ සිට නිරීක්ෂණය කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා පෘථිවියේ ස්ථානවල ගොඩක් ස්ථානවල සවිකල තියෙනවා දුරේක්ෂ. ඒ දුරේක්ෂ මගින් තමයි නිරීක්ෂණය කටයුතු කරලා ඒ දත්ත උපයෝගී කරගෙන තමයි ඒ ග්‍රාහක සොයාගනු ලබන්නේ. 2020 වසරේදී පමණ නියෝස එමනම් නිය ඇර්ත් ඔබ්ජෙක්ට් පෘථිවියට ආසන්න වස්තු ඒ කියන්නේ අපි ඒක ග්‍රාහක කියලා කියනවා. එතකොට ග්‍රාහක කැබලි 22,000ක් පමණ හොයාගෙන තියෙන වසර 2020 කාලයේදී වසරේදී පමණ ඒ කියන්නේ ගිය අවුරුද්දේදී පමණ නියෝස් ආසන්න වශයෙන් 22,000ක් පමණ හොයාගෙන තියෙනවා. මේ සඳහා අපිට මේ තියෙන්නේ නාසා ආයතනයේ මූලිකත්වයෙන් තියෙන වර්තමානයේ භාවිතා කරන දුරේක්ෂ චිලි ඇටකාමා ප්‍රදේශ කාන්තාරයේ බලංකෝ ටෙලස්කෝප් එකේ මනන දුරේක්ෂය තියෙනවා. එතකොට මේ තමයි පෑන්ස්ටාස් කියන දුරේක්ෂය හවායි විශ්වවිද්‍යාලය මගින් තමයි මූලිකත්වය අරගෙන ඒ ක්‍රියාත්මක කරන්නේ. එතකොට දැනට ලෝකයේ තියෙන පෘථිවියේ තියෙන හොඳම දුරේක්ෂය තමයි මේ පෑන්ස්ටා කියන දුරේක්ෂය. සිය හොඳම CCD එහෙම නැත්නම් කපල් චාර්ජ් ඩිවයිස් එහෙම නැත්නම් කෙටියෙන් කිව්වොත් හොඳටම ඡායාරූප ගත කර ඒ දත්ත ලබා ගැනීමට පුළුවන් හොඳම දුරේක්ෂය තමයි මේ පෑන්ස්ටා කියන දුරේක්ෂය. ඒත් එක්කම මේ කැටලිනා ස්කයි සර්වේ එක එතකොට මෙක්සිකෝ ප්‍රදේශයේ තියෙන SST ලීනිය කියන ඒ එක එක පද්ධතීන් අපිට පුළුවන් පද්ධතීන් මගින් තමයි වර්තමානයේදී පෘථිවියට ආසන්න වස්තුන් හොයා ගැනීමට ලක් වෙන්නේ. දැන් ඔබටත් පුළුවන් ඒ වස්තුන් සොයා ගන්න. මම ඒ ගැන ඊට පසු කියන්නම්. දැන් මේ අපි සොයා ගන්න දැන් මේ ස්ථාන මගින් එහෙම නැත්නම් මේ දුරේක්ෂ මගින් සොයා ගන්න දුරේක්ෂ මගින් ලබා ගන්න ඡායාරූප අධ්‍යයනය කිරීම මගින් සොයා ගන්න ග්‍රාහක මේ මයිනර් ප්ලැනට් සෙන්ටර් කියලා. එහෙම නැත්නම්
ඉදර්ශන ඇස්ට්‍රොනොමිකල් යූනියන් එක අභ්‍යවකාශ අන්තර්ජාතික අභ්‍යවකාශ යූනියන් එකේ තියෙන මයිනර් ප්ලැනට් සෙන්ටර් එක තමයි මෙහෙම නැත්නම් මේ ඩේටාබේස් එක තමයි දත්ත ගබඩාවේ තමයි සියලුම දත්ත අපි ගබඩා කරලා තියන්නේ එතකොට මේ ගබඩාවේ තියෙන දත්තත් එක්ක සංසන්දනය කරලා අපිට පුළුවන් ඒ ග්‍රාහකය අලුත් ග්‍රාහකයක්ද නැත්නම් අපි කලින් නිරීක්ෂණය කරපු ග්‍රාහකයක් නැවත දැర్శණය වීමන්ද ඒ ආකාරයේ කරුණු අපිට මේ දත්ත ගබඩාව මගින් හොයා ගැනීම හැකියාව තියෙනවා එතකොට ඒ දත්තවල අපිට තියෙනවා ඇත්තටම කිව්වොත් ඒ දත්ත ගබඩාවේ ඒ ග්‍රාහකේ කොච්චර කාලයක සිට පෘථිවිය වටා පරිභ්‍රමණය වෙනවද එහෙම නැත්නම් ඒකේ ස්පීඩ් එක කොච්චරද එහෙම නැත්නම් එතකොට පෘථිවියට ආසන්න වන්නේ කොච්චර මොන වසර වල් කාලයකදීද කියන එක ගැන ගණිතමය වශයෙන් අධ්‍යයනය කරලා ඒ සියලුම දත්ත එහෙම මේ තියෙන දත්ත ගබඩාවේ එහෙම නැත්නම් ඩේටාබේස් එකේ තැන්පත් කරලා තියෙනවා මේ තියෙන්නේ ඔබට දැන් මේ හා සම්බන්ධ වෙලා සිටින සියලුම දෙනාට පුළුවන් මෙම ග්‍රාහක පිළිබඳ අධ්‍යයනය කරන්න සහ ග්‍රාහක අලුතෙන් ග්‍රාහක සොයා ගන්න. එතකොට මේ IASC එහෙම නැත්නම් International Astronomical Search Collaboration කියන ඒ වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් තියෙනවා ඒ ග්‍රාහක සොයා ගැනීම පිළිබඳ ඒ කම්පිටිෂන් එහෙම නැත්නම් තරඟ. සාමාන්‍යයෙන් මාසයකට තරඟ 10 12 අතර ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ දේ මේ එතකොට මේ ආයතනය මෙහෙම නැත්නම් ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොනොමිකල් සර්ච් කොලබරේෂන් කියන ස්ථානය මගින් කරන්නේ අර මම කලින් පැවසු මේ පෑන් ස්ටාර්ස් කියන දුරේක්ෂයෙන් ලබා ගන්නා CCD ඉමේජස්. එහෙම නැත්නම් කපල් චාර්ජ් ඩිවයිසස් ඡායාරූප ඔබට එවනවා ඡායාරූප සෙට්ටලයක් කට්ටලයක් ඔබට එවනවා එතකොට ඔබට පුළුවන් ඒ ඡායාරූප කට්ටලය අධ්‍යයනය කරලා නව ග්‍රාහක සොයා ගැනීමට එතකොට දැන් වර්තමානයේදී ශ්‍රී ලාංකිකයින් ගොඩ දෙනෙක් මේ විෂය පිළිබඳ කැමැත්තක් තියෙන ගොඩ දෙනෙක් මේ ආයතනය හා සම්බන්ධ වෙලා අලුත් ග්‍රාහක සොයා ගැනීමකට සාගනීමේ උත්සාහය වල නියත වෙනවා ඒත් එක්ක මම පවසන්න ඕන අර මම කලින් පැවසු ආචාර්ය ප්‍රසන්න දේශප්‍රිය මහතා ගේ නමින් පහුගිය ජුනි මාසයේ මම නැත්නම් ජුනි මාසයේ ආරම්භයේදී පමණ ග්‍රාහකයක් නම් කළ තියෙනවා දේශප්‍රිය කියලා එතකොට ඒක එතුමා පමණක් නෙමෙයි ශ්‍රී ලාංකිකයින් විදියට අපිටත් ආඩම්බර වෙන්න යුතු කරුණක් ඒක තාම ජනමාධ්‍ය ප්‍රකාශනපත් තුන නැහැ නමුත් අන්තර්ජාලය සහ අන්තර්ජාතිකව ඒ ප්‍රකාශනයට පත් වෙලා තියෙනවා එතුමාගේ නමින් ග්‍රාහකයක් නම් කරලා තියෙනවා දේශප්‍රිය කියලා. හරි මෙතකින් මගේ දේශනය මම නිමාවකටපත් කරනවා ඔබට ග්‍රාහක හෝ එහෙම නැත්නම් දැන් මම කතා කරපු ග්‍රාහක හෝ ඊට අමතරව තියෙන අභ්‍යවකාශ විද්‍යාව හා සම්බන්ධ සියලු ඕනම ගැටලුවකට පිළිතුරු ලබා දෙන්න අපි උත්සාහ කරනවා. ඔබට ගැටලුවක් තියෙනවා නම් යොමු කරන්න අපි බලමු මොනවද දැනට අහලා තියෙන ප්‍රශ්න කියලා අපේ chat box එකේ. ඒත් එක්කම මම මෙතනකින් මගේ දේශනය අවසන් කරනවා. ස්වර්ණ රාවණ ඩයස් අත යොමු කරලා තියෙනවා අපි බලමු ඔහුගේ ප්‍රශ්නය මොකද්ද කියන එක. මට තියෙන සර් මේ උල්කා ගැන ග්‍රාහක ගැන ප්‍රශ්නයක් නෙමෙයි වෙන මේ තාරකා විද්‍යාවට අදාළ ප්‍රශ්නයක් කමක් නැද්ද ඌට? ආ කමන්නේ අහන්න. දැන් සර් එතකොට අපි දැන් රැට තරුවක් දිහා බැලුවාම ඒක ආලෝක වර්ෂ 100ක් ඈතින් තියනවා නම් අපිට දැන් පේන්නේ ඒක අවුරුදු 100කට කලින් තිබ්බ විදිහටද සර්? දැන් ආලෝක වර්ෂ 100ක් ඈතින් තියෙ කියලා කියන්නේ අපි දන්නවා ආලෝකය
වේගය තප්පරයට තුන වැඩි කරන 10-8යි තප්පරයට මීටර්. ඒ කියන්නේ ඒ ආසන් ප්‍රමාණයකින් යනවා. එතකොට ආලෝක වර්ෂ 100ක් කියලා කියන්නේ දැනට අවුරුදු 100කට කලින් නිකුත් කරපු ආලෝකය තමයි අපිට දැන් පෘථිවියෙන් දෙන්න අපිට දැන් ඔයාට දැర్శණය වෙන්නේ. හරි. එතකොට දැන් එතකොට අවුරුදු 100කට කලින් නිකුත් වෙච්ච ආලෝකය සහ දැන් වර්තමාන දැන් අපි අද දැන් අද මේ මොහොතේ ඒ වස්තුවෙන් ආලෝකයක් නිකුත් කරා කියලා අපි හිතුවොත් ඒ අපිට දැర్శණය වෙන්නේ තවත් අවුරුදු 100කට විතර පස්සේ. ඒ කියන්නේ 2122 දී. එතකොට ඒ වස්තුවේ හැඩය, එතකොට වස්තුවේ පිහිටීම විශාල වශයෙන් වෙනස් වීමකට ලක් වෙන්න පුළුවන්. ඒත් එක්කම එහෙම නොවෙන්නත් පුළුවන්. වසර 100ක් කියන කාල පරාසය ලොකුවටම වෙනස් වීමකට ලක් නොවුනොත්. නමුත් ආලෝක වර්ෂ 100ක් කියලා කියන්නේ ඉතාමත් ඈත, ඉතාමත් විශාල ඈත දුරක් තියෙන්නේ. අපි දන්නවා පෘථිවියට ආසන්නම තරුව සූර්ය අරුණන් පස්සේ ආසන්නම තරුව බිටල්ජූස් ආලෝක වර්ෂ 4ක පමණ දුරකින් තමයි තියෙන්නේ. එතකොට මීට ආලෝක වර්ෂ 4කට කලින් නිකුත් කරපු ආලෝකය තමයි අපිට දැర్శණය වෙන්නේ ඒ තරුවේ. එතකොට ආලෝක වර්ෂ 100ක් කියලා කියන්නේ එතකොට පුතාට තේරෙනවා ඇති කොච්චර දුරක් සහ කොච්චර කාලයකට කාලයක්ද කියන එක. පැහැදිලිද පිළිතුර? පැහැදිලි සර්. සර් මම ඒත් අර අහන්න හැදුවේ සර්, එතකොට දැන් ආලෝක වර්ෂය 4ක් ඈතින් තියෙන ගන්නම් අපි දැන් ඒක දිහා බලනකොට අපිට පේන්නේ මීට අවුරුදු 4කට කලින් ඒක තිබ්බ විදිහද? ඔව්. ඒ කියන්නේ මීට අවුරුදු 4කට කලින් තිබිච්ච විදිහ තමයි ආලෝක වර්ෂ 4. ඒ කියන්නේ එහෙම පේන්නේ. ඒතකොට දැන් මේ දැන් නිකුත් කරොත් තේන්නේ තව අවුරුදු 4කට කලින්. දැන් ඔබගේ ප්‍රශ්නය අනුව දැන් අපිට පේන්නේ මීට අවුරුදු 4කට කලින් තිබිච්ච ආකාරයට තමයි ඒ වස්තුව පේන්නේ. ආ හරි, පැහැදිලි. තව ගැටලු තියෙනම් ඔබට පුළුවන් අසන්න. මම YouTube සජීවීකරණය විතර කියමුත් ස්වර්ණ රාවණ ඩයස් අහලා තියෙනවා නැවතත් will asteroids ever hit earth in the future. ඔබතුමා ගොඩක් වෙලාවට අර මම අර මගේ දේශනාවේදී මම පැවසුවා ඇස්ට්‍රොයිඩ් ප්‍රධාන වලල්ලේ ඇස්ට්‍රොයිඩ් දෙකක් තියෙනවා, ප්‍රධාන වශයෙන් දෙකොට්ටාසයක් තියෙනවා. එකක් පෘථිවිය ආසන්නයේ තියෙන ග්‍රාහක, නමුත් පෘථිවි කක්ෂය ඡේදනය නොවන ග්‍රාහක කියලා එක් කොටසක්. ඒත් එක්කම තියෙනවා පෘථිවි කක්ෂය ඡේදනය වන ග්‍රාහක කියලා. මේ පෘථිවි කක්ෂය ඡේදනය වන ග්‍රාහක ගොඩක් සම්භාවිතාවක් තියෙනවා පෘථිවිය ගැටෙන්න අනාගතයේදී. ඔබට තව ගැටලු තිබෙනම් ඉදිරිපත් කරන්න. ඔබට ගැටලු නැත්නම් මගේ දේශනය මම අවසන් කරනවා. මෙම අන්තර්ජාතික ග්‍රාහක දිනය හා සමගාමීව සමරීම අවස ශ්‍රී ලංකා ග්‍රහලෝක ගාරය විසින් සංවිධානය කරපු මෙම දේශනයට සහභාගී වූ සියලු දෙනාට මම බොහොමත්ම ස්තුති කියලා ප්‍රකාශ කරනවා. නැවතත් මෙවැනි වූ දේශනයකින් මහජනතාවෙන් කරන දේශනයකින් නැවත සම්බන්ධ වනතුරු ඔබට බොහොමත්ම ස්තුතියි.